තමන් හිතාන හිටියද මේ පාර 33 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලටත් සුසුකම් ලබයි කියලා බලාපොරොත්තු තිබුණා එතන මීට කලින් මගේ ටෝකියෝ ඔලිම්පික් වල තමයි මම එකම බලාපොරොත්තු තිබ්බේ ඒක ඉතින් මට නැති වුණා මගේ ප්‍රශ්න නිසා ඉතින් පැරිස් ක්‍රීඩා උලට ක්වොලිෆයි වුණා ඉතින් ඔබගේ තව පුහුණුකරු කොයි විදිහේ සහයෝගයක් ඔබට ලබා දෙන්නේ මේ මැදින් මම දැන් ගෝෂිකාව අවුරුදු 12ක 13 කාලයක් ඉන්නේ ඉතින් මගේ ප්ලෑන් එක තිබ්බේ දැන් අවුරුදු 8 ගෙතර කලින් තමයි ඔලිම්පික් වල සහභාගී වෙනවා කියලා ඉතින් කලින් තිබ්බ ටෝකියෝ ඔලිම්පික් වලට ඉතින් ඒක මට මගේ අරු නිසා මම ආයෙ අවුරුදු 4ක ලොකු ප්ලෑන් එකකින් පස්සේ තමයි ඔලිම්පික් වලට සහභාගී වෙන්නේ පුරුත් දින ටෝකියෝ ඔලිම්පික් වලට සහභාගී වෙලා ඒකේ මගේ උපරිම දක්ෂතාවලට යන්න ඉතින් ඒ වගේම 2026 තියෙනවා කොමන්වෙල්ත් ගේම්ස් වගේම 2028 ඔලිම්පික් වල එනවා ඉතින් ඒ දෙක තමයි මගේ ටාගට් එක තියෙන්නේ ඉදිරියේ අරුණ දර්ශනගේ මීටර් 400 තරගය සඳහා පුහුණුවීම් කටයුතු ලබා දෙන කෝච් අපිත් එක්ක කෝච් කියනවා කියමු මම අසංක රාජකරුණ සර් දැන් කොහොමද මේ අරුණ දර්ශනට කොයි විදිහේ සහයෝගයක්ද ඔබෙන් ලැබෙන්නේ ඇත්තටම අරුණ දර්ශන මට හම්බෙන්නේ 2012 දී ඉතින් 2012 දී මම සේවය කරපු පාසලට තමයි අරුණ දර්ශන ක්‍රීඩකෙක් විදිහට අපි ක්‍රීඩා පාසලට බඳවා ගත්තේ එදා ඉඳලා අද දක්වා අවුරුදු 12කට වැඩි කාලයක් දර්ශන මගේ යටතේ තමයි පුහුණුව ලබන්නේ ඒත් එක්කම අරුණ දර්ශන පාසල් කාලේ නිම කරාට පස්සේ මගේ නිවසට ගෙනල්ලා මම නුවර පදිංචි මගේ නිවසේ අරුණට වෙනම කාමරයක් වෙන් කරලා අවුරුදු 7කට වැඩි කාලයක් මගේ රැකවරණය යටතේ පුහුණුව යටතේ අරුණ දර්ශන අද ඔලිම්පික් දක්වා රංග වෙලා තියෙනවා ඔබ පුහුණුකරුවෙක් විදිහට ලක්මාතාවට කීර්තියක් ලබා දෙන විශාල කැපකිරීමක් කරනවා ලංකාවේ බොහෝ දෙනෙක් බලන් ඉන්නවා ඔලිම්පික් තරගය සඳහා තරග වදින්නටත් එතකොට ඒ අය අතරේ ඉදිනෙකට තමයි අවස්ථාව හිමි වෙන්නේ මේ ඔලිම්පික් තරගය සඳහා ලංකාවේ තරග දින්නට ඒ අතර ඉන්නවා මේ අරුණ දර්ශන. ඒ කියන්නේ ඔබට ඔබේ පුහුණුවීම් කටයුතු ගැන සහ ඒ ඔබ දක්වූ සහයෝගය ගැන මොකද හිතන්නේ? ඇත්තටම අරුණ දර්ශනගේ මේ ඔලිම්පික් 2024 ඔලිම්පික් සුදුසුකම් ලබනවා කියන්නේ ඒක සාමාන්‍ය කෙනෙකුට නිකන් වචනයක් වුණාට හැබැයි මේක ඇතුලේ තියෙනවා ලොකු කැපකිරීමක්. ඒ ඇතුලේ දාඩිය, මහන්සිය, කාලේ, ශ්‍රමය, ධනෙ මේ සියලු දේවල් අපි කැප කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ. මේක අර වචනකින් දෙකකින් එක තප්පරයකින් අපිට විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ දාඩිය, කඳුළු, මහන්සිය දන්නේ මේක ඇතුලේම ජීවත් වෙන ඉතින් මේක ලොකු කැපකිරීමක් මොකද ලෝකයේ දක්ෂ ක්‍රීඩකයෝ තා විශාල ප්‍රමාණයක් මේ තරගය සඳහා අරඟවදිනවා. මේකෙන් මුළු ලෝකෙම 48 දෙනායි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන්නේ මීටර් 400. ඉතින් අරුණ දර්ශනට හැකියාව ලැබෙන ඔහුගේ දක්ෂතාවයත් එක්ක තරඟ වලට සහභාගී වෙලා ජාත්‍යන්තර තරඟ නියෝජනය කරලා 48 දෙනා ඇතුළට ඇවිල්ලා දැන් 46 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් ලෝකෙම 46 වෙනි ස්ථානයට එන්න ඒ දක්ෂතාවයට හැකි වුණා. ඉතින් ඒක පිටිපස්සේ අපි කරපු කැපකිරීම මෙච්චරක් කියලා එක වචනයෙන් කියන්න බෑ. හිතුවත් මේ විදිහට ඔලිම්පික් තරගය සඳහා තරග වැදීමට අරුණ දර්ශනට හැකි අවස්ථාව ලැබෙයි කියලා. අනිවාර්යෙන් අපි 2018 තමයි ප්ලෑන් කරේ. 2018 අපි කිව්වා අපේ හොඳම කාලේ අරුණගේ හොඳම කාලේ වයසයි එයාගේ දක්ෂතාවය එක හොඳම කාලේ තමයි 2024 පැරිස් ඔලිම්පික් වලල. අපි 2008 ඉඳලා බලාගෙන හිටියා මේ ඔලිම්පික් වල නියෝජනය කරන්න. ඉතින් බාධක කම්කටොළු ගොඩක් මැදි දක්ෂතාවය ඉස්සරහට අරගෙන ඇවිල්ලා අපේ කැපකිරීම සීලු දෙනාගේ කියන්නේ මා වටා ඉන්න මට පුහුණුවට උදව් කරන අනිකුත් සීලු දෙනාගේ තනියෙන් ආපු ගමනක් නෙමෙයි මේක. අපි කණ්ඩායමක් විදිහට ආපු ගමන. ඉතින් මේ කණ්ඩායම කැප කරපු කැපකිරීම ඒ සියලු දේවල් එක්ක 2018 බලන් හිටපු හීනේ 2024 අපිට සැබෑ කරගන්න පුළුවන් වුණා. සුවපත්නෝ අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඔබතුමාට. මොකද මෙවැනි දක්ෂ ක්‍රීඩකයෙක් ලක්මාතාවට බිහි කර දීම සම්බන්ධව. ඒත් එක්කම ඔබ ස්තුති හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයටත් මේ ක්‍රීඩකයන්ට අතහිත දීලා උණු දිරිමත් කරලා ඉදිරියට අරන් යන්න උණු ශක්තියට හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරි සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් නෙත් FM ඔබටත් ස්තුතියන්ත වෙනවා.